සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. එක්තරා සභාවක් විසින් හැම අවුරුද්දකම ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක් එක්ක සුභාරංචි සේවයකයේ යෙදෙන වැඩසටහනක් සංවිධානය කරන පුරුද්දක් තිබුණා. පහුගිය අවුරුද්දක ඔවුන්ගේ ව්‍යාපෘතිය වුණේ බිහිරි පාසලක දරුවන්ට ක්‍රීඩා පිටනයක් සකස් කර දීමයි. ඒ සඳහා තරුණ පිරිස වගේම වැඩිහිටි පිරිසත් සහභාගී වීමට නියමිතව තිබුණා. ඒ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල්ද ඔවුන් විසින්ම සොයාගත යුතුව තිබුණා. ඒත් අවසාන මොහොත වන තුරු වැඩි මුදලක් එකතු වෙලා තිබුණේ නැහැ. ඒ අතරේ මෙදාසරේ ව්‍යාපෘතිය අසාර්ථක වෙයිද කියලා සිතමින් සමහර අය අධෛර්යයට පත් වෙන්නත් ඇති. නොගෙන් ඉන්නත් හිතමින් ඉන්න ඇති. ගමනට දින දෙකකට කලින් පාස්ටර්ට කෝල් එකක් ආවා. තරුණ දියණියකගෙන්. පාස්ටර් මට ඉතා වැදගත් යමක් ගැන ඔබ සමග කතා කරන්න අවශ්‍යයි කියලා එහා කෙළවරින් ඇහුණා. පාස්ටර් එකපාරට මෙතනේ අයියෝ මෙයාට එන්න බැරි වෙනවා කියන්නද දන්නේ නැහැ කියලායි. ටික වෙලාවකින් ඇය අම්මත් එක්ක පාස්ටර් හම්බෙන්න ආවා. පාස්ටර්ට එතකොටයි හිතුනේ මේ තරුණ දියණිය කොයිතරම් විශේෂ කෙනෙක්ද කියලා. ඇය රැකියාවට ගිය දා ඉඳන් ඉතිරි කරගෙන තිබුණු මුළු මුදලම ඒ ව්‍යාපෘතියට යොදවන්න ඇය තීරණය කළා. ඇය මුදල් එකතු කරන්න පටන් අරගෙන තියෙන්නේ කාර් එකක් ගන්නටයි. ඇය කිව්වා මම පහුගිය දවස් කීපෙම රාත්‍රී ආඥා කරන ලාවේ මට හැඟුණේ දෙවියන් වහන්සේ මම එකතු කරගෙන තිබුණු මුළු මුදලම ඒ ව්‍යාපෘතියට දෙන්න කියනවා වගේ කියලා. ඇය එසේ කියනකොට පාස්ටර්ගේ ඇස්වලට කඳුළු ආවා. දෙවියන් වහන්සේ කොයිතරම් යහපත්ද, ඒ වගේම මේ දිනේටත් උන්වහන්සේ කොයිතරම් ප්‍රේම කරනවද කියලා ඇති වුණ හැඟීම නිසා. මේක හරියට අපි අපෙන් කොයිතරම් උන්වහන්සේට දිය යුතුද කියලා පෙන්වන පින්තූරයක් වගේ. දෙවියන් වහන්සේට අවශ්‍යයි අපේ සම්පූර්ණ කැපකිරීම. ඒක කොයිතරම් අමාරු දෙයක් විය හැකි වුණත්. දසෙන් කොටස දීපාම ඇති අනිත් දේවල් ගැන වද වෙන්න අවශ්‍ය නැහැ කියලා හිතන එක වැරදි. ක්‍රිස්තුස් වහන්සේ ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ නම් අපව මුළුමනින්ම උන්වහන්සේට දිය යුතු වෙනවා නේද? මුදල් පමණක් නෙමෙයි, අපේ සියලුම දේ, අපේ කතාව, අපේ කාලය, අපේ තෝරා ගැනීම ආදී සියලුම දේ. ඔබට මතකද ශතයක් වටිනා සල්ලි දෙකක් මුදල් ගබඩාවට දාපු දිලිඳු වැන්දඹුව ගැන ක්‍රිස්තුස් වහන්සේ ප්‍රශංසා කළ ආකාරය? උන්වහන්සේ ශිදෝ මාක් 12:44 ඒ ගැන කිව්වේ, "මෑ වනාහි තමාගේ හිඟකමෙන් තමාගේ රක්ෂාවෙමට තිබුණු සියල්ලම දැමුවාය" කියලයි. දසයෙන් කොටස නෙමෙයි, දසයෙන් කොටස් දසයම මෑ දැමුවා. ඔබට හිතා ගන්න පුළුවන්ද අපේ සියල්ල උන්වහන්සේට දීම පුරුදුනොත් අපට අන්නය වෙත කළ හැකි බලපෑමේ තරම කොපමණද කියලා? අපි ආඥා කරමු. ආදරණීය දෙවියන් වහන්ස, ඔබ වහන්සේගේ රාජ්‍ය වර්ධනය සඳහා අපට දිය හැකිව තිබෙන සියලු දේ දීමට අපව හැඩගැස්වමු. ආමේන්.